ආයුබෝවන් සියලුම දෙනාට අද මම පොල් අයිනින් ගවමක් මහනවා ඉන්විසිබල් ෂිපර් එකක් දාලා ඉතින් මම අපේ ළමා ඇඳුම් පතරම් කට්ටලය හඳුන්වා දෙන වීඩියෝ එකේ පොල් අයිනින් ගවමක් කරගන්න විදිය ගැන පොඩි අදහසක් දුන්නා ඉතින් අපි මුලින්ම දුන්න බ්ලොග් එක ගත්තා ඒක ඉල්ලීම් කිහිපයක් තිබුණ ඉන්විසිබල් ෂිපර් එක අල්ලගන්න විදිය සහ මහාන කොටස් ඇතුළත් කරලා වීඩියෝ එකක් දාන්න කියලා ඉතින් ඒ අයිනින් තමයි ගොඩක් මට වීඩියෝ එක මම කරන්නේ इति मम मेकट आरुदुतुने बबल के ब्लॉक एक तमय गत्ते मम गत्ता लेस कोटन यारयाक हतलिस पहपलल लेस कोटन यारयाक एतकोट मेथी एन्ने बलवाटी अरे बलवाटी अंदुरगान अपिट पुलुआं मेथी तित वगे तीयना मेन्ने मेवदेर पहलट एतकोट एती एन्ने बलवाटी अपी अंदुमक उस उस गत्ते अपि गोडाक डकलावटने उसे गद्यापिकाने बलवाटिया दिगे तमा उस अपि बलम कोहमद रेति पिरिमहागेन हेंदुमक महागान्ने केला हरिमेन मे विधियट बलवाटी उस विधियट हिटन विधियट मम रेति कोटसक दिकट नमागन्नवा एकेन मम संपूर्ण पललम दिकट नमागन्ने नहि अपिट अवश्य प्रमाणयट विदरै मम नमागन्ने केन अपि ब्लॉक एकट अवश्य प्रमाणयट विदरक नमागत्ताम एति ඉතින් මුලින්ම කියනවා දැන් අද වීඩියෝ එක ටිකක් ස්ලෝ හේතුව අර දන්නේ නැති අයට තේරුම් ගන්න පහසු වෙන්න තමා මේ වීඩියෝ එක දාන්නේ. ඉතින් ඉක්මනට බලන්න ඕනේ අයට පුළුවන් ඔය වීඩියෝ එකේ උඩ තියෙන 33 ක්ලික් කරලා ස්පීඩ් එක වැඩි කරලා බලන්න. රීති කොටස මේ විදිහට නමා ගත්තට පස්සේ මම ඉදිරිපස පළව මේ විදිහට නැම්මට තියා ගන්නවා. ඉදිරිපස පළව නැම්මට තියා ගන්නවා. ඊට පස්සේ පිටිපස පළුව මේ විදිහට මම තියා ගන්නවා ඕපන් එක පැත්තට කියන්නේ ෂිපර් එක අපේ දාන නිසා ඕපන් එක පැත්තට තමයි මේ විදිහට රෙදි කොටස් තියාගන්නේ දැන් මේ විදිහට තිබ්බහමත් අපේ රෙදි කොටසේ අඟල කඟල් එකමාරක් විතර අපතේ යනවා ඔයගලන්ට පුළුවන් මෙන්න මේ විදිහට මේක ලං කරගන්න එහෙමනම් අපි කරන්න ඕනේ රෙදි කොටස තව අඩුවෙන් නමා ගන්න ඕනේ. අපි අනිවාර්යයෙන්ම ව්‍යාපාරයකට මහනවා නම් අපි රෙදි අරපිරිමැස්මෙන් මහන්න පුරුදු වෙන්න ඕනේ. මේ විදිහට තියාගෙන බ්ලොක් එක රෙද්ද පිටපත් කරගෙන කපා ගන්න. අපි දැන් කඳ කොටස් දෙක තියාගෙන තියෙන්නේ ඉදිරිපස පළුව නැම්මටත් පිටිපස පළුව ඕපන් එක කොටසටත් එන විදිහට शिपर अल्लान तिब अंगल भागे मेहमासी तमें मम्मे विधेयट कट मार्क एक दागे मेथियन अपे पीटी पस पलु देख मेथियन अपे इतिर पस पलव इट पस लाइन इन वाले मे विधेयट कपागन अवश्य इलाट साय कोट से सदा महान बबागे वायसानु ट्यूट के तीन विधेयट अवश्य दिग पलल गोनी इलाट मम डैंग अगल विसी पहा दिग अगल दर हमार कुस इदिरी पस पलवा सह अगल दर हमार कुस अगल दुना दिग
පිටිපස පළු දෙකක් කපා ගන්නවා. එතකොට අපි සාය කොටස උස ගන්නෙ බල වාටිය තමයි උස හිටෙන විදිහට තමයි ගන්නෙ. प्रति कोटे पहल मगे पोडा कदवेलागे तीन सदर के पेलागे तीन सम पहलगा इतिक इहलट मम लकन कर दर हमार कुस इलाट मम दी को दिखने मागन तीन सा दुलामार इतोटे दुलामार विसी पहाय विसी पहा दिगति मित उस अंगल दर हमार मुख इलाट साय को मेद मे विधि कटमा के दागन इतकोट अभी नोल अद्ला रली तेरे अब इन दसट सामान रली आगन पड़वा इलाट अभी कपागन अगर दहतुने कोटा दहतुन दिगस दर पूस कोटा दिग कपागन हर इलाट अभी ए कोटस कपागनवा दी कंद कोटस कपागे इतर उडरेदी कोटसेन सह इट पास दंगल विसीपा कपल इतिर रेदिकोटसेंट अट मेकट रेदिया प्रमाण अभी दिन खंद कोटस सह सायवल कोटस टीक कपागन इवराय दमेकोटे रेदिकोट सकिन कपागन अभी हेयर बैंड आवश्यकर बोयक इतकोट बोयक अभी कोटस दिख कपागन अरे मम्मी विधि रेदिकोट सारगन मम कोटस दिख मेकवेर कपागन मे विधि रेदिकोट सक दिखट नमला बोयक पेट पत्कर रेदे बोयक कपा गे बोयक अगर तुम काल पितर इधर त्यागन अभी मेक हिट हरव ग इलाट ओल अंदमट करट मुखर्म डिजाइन दागे इधर पस पलवट पिट पस पल दिखे उ दिखे मोट कर अंगल बागट लाइन के इधर पस पलवट पिट पस पलव अंगल बागट मोट कर इतना करट डिजाइन का दागना अब डिजाइन इधर पस करट अलग पस
තමයි කියන්නේ ඉදිරිපස කරේ උරහිසට අල්ලගත්තට පස්සේ තමයි මේ විදිහට පිටිපස පළු දෙක තියලා උරහිස අල්ලගන්නේ කර සඳහා ඔගලන් කැමති ඩිසයින් එකක් එකතු කර ගන්න පුළුවන්. රෙදි කොටසක් දෙකට නමලා කනපිට පැත්තෙන් දෙකට නමලා මම තෝරගත්ත ඩිසයින් එකෙන් රෙදි කොටස් දෙකක් කපා ගන්නවා. බලන්න නැම්මට තියලා තමයි කපා ගන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ වගේ ඔක්කොට සෙට් කරද්දී අඳුමට ගැලපෙන කියන්නේ මැටීරියල් එකේට ගැලපෙන පාටක් තෝරගන්න. මම කර ළඟට කට් මාක් එකක් උදා ගන්නවා. ඊට පස්සේ මේ වගේ තව කොටසක් කපා ගන්න ඕනේ අපි. ඔයාලට හම්බ වෙන බ්ලොක් සෙට් එකේ කොළ ටික බොක්ස් බෝඩ් අරගෙන අලවලා කපා ගන්න. එතකොට අපිට මෙන්න මේ වගේ තියෙන ලේසියටම බ්ලොක් එක පිටපත් කර ගන්න පුළුවන් වෙද්දට. හොඳ පිට තියලා මම මේ පෙන්නන කොටස අඟල් බාගට හෝ කාලට මහගන්න. මෙන්න මේ කොටස තමයි අඟල් බාගට හෝ කාලට මහගන්නේ. ඉතින් ඕගොල්ලන්ට ඒක කරගන්න අමාරු නම්, ඒ කියන්නේ හරියටම මෙෂර්මන්ට් එක හිතාගන්න අමාරු නම් මේ විදිහට ටේප් එක අරගෙන අඟල් බාග ලකුණු කරගෙන මහගෙන යන්න. ඊළඟට මම ගවම සඳහා අවශ්‍ය කරන බෙල්ට් දෙක කපා ගන්නවා. ගවම ඉන්නට අල්ලන බෙල්ට් දෙක. ඉතින් අපි ගොඩක් කලාවට පොඩි බබාලගේ ගවම වලට ඉන්නට බෙල්ට් අල්ලන හේතුව තමයි අපි ගොඩක්, ඒ කියන්නේ හිරට පොඩි බබාලට ඇඳුම් මහන්නේ නැහැ. ඉතින් බුරුලක් තියලා තමයි මහන්නේ. එතකොට ඒක නිසා තමයි අපි පිටිපස්සෙන් අවශ්‍ය ප්‍රමාණයට ගැට ගහ ගන්න. හරි, ඔබලන්ට අඟල් දෙකමාරක් හෝ තුනක් පළල ගන්න පුළුවන්. මම දැන් කපා ගන්නවා අඟල් තුනක් පළල. ඊට පස්සේ වයසානු ඔබලන්ට දීලා ඇති ගන්න ඕනේ ඇති කොටස දිග. අපි බලමු දැන් අපි බෙල්ට් එක සඳහා රෙදි කොටස් දෙකක් කපා ගත්තනේ. හරි, මෙන්න මේ විදිහට දෙකට නමා ගන්න. දෙකට නමාගෙන ඔගලන්ට පුළුවන් මැෂින් පුට් එකේ තියෙන වාසියට මහගෙන යන්න, අඟල් භාගයට මහන්න පුළුවන්, අඟල් කාලට මහන්න පුළුවන්.
මහගෙන අපි මේක හැඩ කරගන්න විදිහ චුට්ටක් බලමු වගේ. මේ විදිහට අඟල් භාගයකට හෝ කාලකට මහගෙන එන්න. ඊට පස්සේ මෙන්න මේ හරියේදී මේ පැත්තෙන් අඟලක් විතර මෙහාට ලකුණු කරගෙන මෙන්න මේ විදිහට ත්‍රිකෝණ හැඩයකට යා කරගන්න. ඊට පස්සේ ඒ මැස්ම දිගේ මහ ගන්න ඕගොල්ලෝ. මම දැන් ලයිනින් කොටස් කපා ගන්න තමයි යන්නේ. ලයිනින් කොටසෙත් අපි කඳ කොටස කපා ගන්න මැටීරියල් එකෙන් කපා ගත්ත විදිහටමයි. ඉදිරිපස පළුව නැම්මට තියලා පිටිපස පළු දෙක ඕපන් එක පැත්තට තියලා ඊළඟට මේකට සාය කොටස් කපා ගන්නකොට අපි සාය උසින් අඟලක් හෝ අඟල් දෙකක් අඩු කරලා උස ගන්න ඕනි. දිග ඒ ප්‍රමාණයම ගන්නවා උස. එතකොට අඟල් 14 හමාරක් මම ගත්තනේ මැටීරියල් එකේ උස. එතකොට මම 13 හමාරක් ගන්නවා. ඔයගලන්ට 12 හමාර 13 13 හමාර ගන්න පුළුවන්. එතකොට ලයිනින් එකේ සාය කොටස සඳහා ගන්න උස සමානයි 14 හමාරම තමයි මැටීරියල් එකේ විදිහටමයි. උස තමයි අපි අඩු කරගන්නේ සාය කොටස වල. ලයිනින් එකනොත් පිටිපස සඳහා සාය කොටස් දෙකක් ඉදිරිපස සඳහා එක තනි සාය කොටසක් අපි මහ ගන්න විදිය බලමු දැන්. මහගත්ත කොටසේ අඟල් භාගයේ භාගයේ දුරින් කට් මාක් දා ගන්න ඕනි. නූල කැපෙන්නේ නැතුව. හැබැයි නූල ළඟටම කට් මාක් එක දා ගන්න ඕනි. නූල ළඟටම කට් මාක් දාගත්තේ නැති වුණාම අපි මේක හොඳ පිටට හරවගත්තට පස්සේ මේ ඇකිලිලා වගේ තමයි තියෙන එක නිසා හත් බැරි වෙලා හරි ඔබලා ගත්තින් නූල කැපුණොත් එතන ආපහු නැවත මෙහමත් දා ගන්න. මේ විදිහට හොඳ පිට හරවගෙන හොඳට මේ විදිහට මුළු දිග අරගෙන ඊට පස්සේ හොඳට ආයම කරගන්න මේක. ඊළඟට දැන් මම මේක සුදුපාට නූලකින් මෙහෙම ඔයගලන්ට පේන්නේ නැති වෙයි කියලා හිතලා දැන් ඔයගොල්ලන් අනිවාර්යයෙන්ම මේ ඇඳුමකට ගැලපෙන රෙදි වේතට ගැලපෙන නූලකින්ම ඇඳුම් මහන්න. දැන් මම මේ කොටස අපේ ඉදිරිපස කඳ කොටසට සම්බන්ධ කරගන්නවා. උරේස සහ කීලි කටේ පොඩි කොටස පොඩ්ඩක් යන්තම් මහගන්න. මොකද අපි දැන් මේක නැවත මහනවනේ. එහෙම යන එක වළක්ව ගන්නත් අපිට පුළුවන්. මේ විදිහට උරහිසට සහ අත්කටට මෙහමක් ගන්තන් දාගන්න.
හරි දැන් අපි ඉදිරිපස කඳ කොටසට පිටිපස කඳ කොටස් දෙක අඟල් භාගයට උරහිස මුට්ටු කරගන්න ඕනි. ලයිනින් එකෙත් එහෙමයි. හොඳ පිට මත හොඳ පිට තියලා මුට්ටු කරගන්න ඕනි. ලයිනින් එකෙත් කඳ කොටස් දෙක. අපි දැන් මැටීරියල් එකේ සහ ලයිනින් එකේ උරහිස් මුට්ටු කරගෙන තියෙන්නේ. දැන් අපි මැටීරියල් එකේ හොඳ පිට මත ලයිනින් එකේ හොඳ පිට මෙන්න මේ විදිහට තියාගෙන කරවටේට සහ කිහිලි කටවටේට පින් ගහගන්න. මේ විදිහට උරහිස හරියට තියාගෙන උරහිස මුට්ටුව හරියට තියාගන්න ලයිනින් එකේ සහ මැටීරියල් එකේ පින් ගහගෙන ඔයගලන්ට තියෙන කරවට අඟල් භාගයට මහගන්න. ඊට පස්සේ කිහිල කටවටේටත් අඟල් භාගයට මහගන්න. ඊට පස්සේ කට් මාක් දාගන්න ඕනේ නූල කැපෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ හොඳ පිටට හරව ගන්න ඕනේ. බලමු මම ස්ටෙප් බයි ස්ටෙප් පෙන්නනවා. අපි කරවටේ මහගද්දී මෙන්න මෙතනින් අඟලක් ඉඩ තියන්න. හේතුව දැන් අපි ෂිපර් එක අල්ලලා නැවත ඒක මහගන්නවා. හරි මේ පැත්තෙනුත් අඟලක් ඉඩ තියලා වටේට මහගන්න ඕනි. දෙපැත්තෙම අඟල අඟල ඉඩ තියාගන්න අපේ ඕපන් එක කොටස පැත්තෙන්. අපි කරවටේ මහගද්දී මෙන්න මෙතනින් අඟලක් ඉඩ තියන්න. හේතුව දැන් අපි ෂිපර් එක අල්ලලා නැවත ඒක මහගන්නවා. හරි මේ පැත්තෙනුත් අඟලක් ඉඩ තියලා වටේට මහගන්න ඕනි. දෙපැත්තෙම අඟල අඟල ඉඩ තියාගන්න අපේ ඕපන් එක කොටස පැත්තෙන්. කරමහන්න මම එක ඕපන් එකක් පැත්තකින් පටන් ගන්නවා. අඟලක් ඉඩ තියලා තමයි මැස්ම පටන් ගන්න. ඊළඟට හොඳට මේක මතක තියාගන්න ඕනේ ඔයගොල්ලන්. මැහුමක් පටන් ගන්න තැන සහ මැහුමක් අවසන් කර ගන්න තැන ටැප් කරන්න ඕනේ. මොකද එහෙම නැති වුණොත් එහෙම මැහුම් ලිහෙන වැඳුම් වල ඔයගොල්ලන්ගේ අදමක කල්පවැත්ම මැහුම් ලිහෙන්නේ නැති වෙන්න තියෙන අනිවාර්යම ඔයගොල්ලන් මැහුමක් පටන් ගන්න තැන සහ අවසන් කරන තැන ටැප් කරගන්න.
කරවටේට සහ කෙහෙල්ල කටවටේට කට් මාක් දාද්දී ඔගොල්ලෝ නූල ළඟටම මැස්ම ළඟටම දාගන්න ඕනේ කට් මාක් එක. එහෙම නැති වුණොත් එහෙම මේක අපි හොඳ පිටට හරවගත්තට පස්සේ ඔගොල්ලන්ගේ කරවල රැලි වැටිලා කිහිල කටවල රැලි වැටිලා වගේ තියෙන්නේ. ඒ හරියට ඔගොල්ලන් කට් මාක් එක නූල ළඟටම දාගත්තේ නැති වුණාම. ඉතින් මම ඔගොල්ලන්ට ඒක කලින් වීඩියෝ එකේදීත් කිහිප සැරයක් මතක් කරා. මේකෙත් මතක් කරන්න එතකොට ඔලුවට හොඳට යනවා. දැන් හොඳ පිට හරවලා බලලා රැලි වැටෙනකොට ඔගොල්ලන්ට තේරෙනවා මගේ ඊළඟට අඟල් භාගෙන් භාගයට වගේ ඔගොල්ලන් කට් මාක් දාගන්න. හරි, දැන් මේ මහගත් එක හොඳ පිටපැත්තට හරවගන්න දන්නේ නැති අය හොඳට බලන්න මම කොහොමද මේක හොඳ පිටපැත්තට හරවගන්නේ කියලා. හරි, මේ විදිහට හොඳ පිටට හරවගත්තට පස්සේ ඔයගොල්ලන් මේ විදිහට කෙලි කටවල් එහෙම අත්තින් හරියට හදාගෙන හොඳට අයන් කරගන්න. ඊළඟට ගවුම සඳහා කපාගත්ත සායවල් කොටස් ටික යලි කරගන්න ඕනි. ඉදිරිපස සාය කොටස සහ පිටිපස සායවල් කොටස් දෙකම අපි මැෂින් එකේ නූල් දුවවල රැලි කරගෙන රැලි ටික හදාගෙන අපි ඒ ටික ඉඩට අල්ලගනිමු. ඊළඟට සාය කොටස් ටික අපි කඳ කොටස් වලට අල්ලගන්න ඕනේ. ඒක ඉනේ ගන්නට අපි රැලි ටික හදාගන්න ඕනේ. ඊළඟට අපි මේ සාය කොටසේ මැදට කට් මාක්යක් දාගත්තනේ මුලින්ම. එතකොට අපි දැන් කඳ කොටසෙත් මැදට කට් මාක් එකක් දාගන්න ඕනේ. එතකොට අපිට පුළුවන් දෙපසටම රැලි සමානව තියාගන්න. අපි දැන් මේ සාය කොටස අල්ලන්නේ ලයිනින් එකට නෙවෙයි මැටීරියල් එකට. ඒක නිසා ලයිනින් එක මම උඩට අයින් කරගත්තා. මේ විදිහට හොඳ පිට මත හොඳ පිට තියාගන්නවා. මුලින්ම කට් මාක් එකට කට් මාක් එක පින් එකක් ගහගන්නවා. ඊට පස්සේ දෙපසට රැලි සමානව හදාගෙන අඟල් භාගයට මහගන්න.
ඊළඟට පිටිපස කඳ කොටස් දෙකටත් ඕගොල්ලන් සාය කොටස් දෙක රැලි කරලා අල්ල ගන්න ඕනේ. ලයිනින් කොටස ඇඩ් කරලා අපි මැටීරියල් එකට විතරයි මේ සාය කොටස අල්ලගන්නේ. ඉතින් ඒක හොඳට මතක තියාගන්න අපි ලයිනින් එකට නෙමෙයි අල්ලන්නේ මැටීරියල් එක සඳහා. ඉතින් මේ කොටස ඔලොක් තියනයි ඔලොක් කරගන්න, සික්ස් ඇක් තියනයි සික්ස් ඇක් කරගන්න. බලන්න ඔගලන් මහගත්තේ ලස්සනට රැලි ටික හදාගන්න හැම පැත්තටම සමානව තියාගෙන. හොඳයි, ලයිනින් එක සඳහා සාය කොටස් ටික අල්ලගන්න එක හොඳට ඔගලන් බලාගන්න. මොකද මේක ඔගලන් ගොඩක් වරද්ද ගන්නවා. හොඳ පිටට මැහුම් පේන තමයි ඔගලන් මහගන්නේ. බලන්නක දැන් මම අපි ලයිනින් එකෙත් ඉදිරිපස පළව සඳහා මැදට කට් මාක් එක දාගත්තා. ඉනටත් කට් මාක් එක දාගත්තා. කට් මාක් එක ළඟට පින් එකක් ගහගත්තා. ඊට පස්සේ දෙපසට රැලි සමානව හදාගෙන අඟල් භාගයට මහගන්න ඕනේ. ඔයාලා හොඳට බලාගන්න මම ලයිනින් එකේ කඳ කොටසට කොහොමද මේ සාය කොටස තියාගත්තේ කියලා. හරි, දැන් මේ විදිහට තියාගත්තාම මැහුනහම මැහුම් අපිට පිටතට පේන්නේ නැහැ. ඊළඟට පිටිපස පළුවෙත් ලයිනින් කොටස් දෙක සඳහා සාය කොටස් දෙක අල්ලා ගන්න ඕනේ.
අපි දැන් මැටීරියල් එකේ සහ ලයිනින් එකේ දෙකේම සායවල් කොටස් ටික අල්ලගෙන අවසන්. ඊළඟට අපිට තියෙන්නේ ෂිෆර් එක අල්ලගන්න. මේ තියෙන්නේ ඉන්විසිබල් ෂිෆර් අඟල් 10 12 14 ඔයගලන්ට ගන්න පුළුවන් ෂිෆර්. ඉන්විසිබල් ෂිෆර් එකක් ඇඳුමකට අල්ලගන්න කලින් මේ විදිහට ෂිෆර් එක ඇරලා අපි හොඳට දැටි ටික ඇඩ් කරලා අයින් කරගත්තාම අපිට ලේසියි මේක ඇඳුමට අල්ලගන්න. අපි ෂිපර් එක අල්ලගන්න යන්නේ මැටීරියල් කොටසට. ඒක නිසා අපි ලයිනින් කොටස මෙන්න මේ විදිහට උඩට අයින් කර ගන්නවා. පිටිපස පළුවේ මැටීරියල් එකෙන් තමයි මැටීරියල් එකට තමයි අපි ෂිපර් කොටස අල්ලගන්නේ. බලමු අපි කොහොමද අල්ලගන්නේ කියලා. ඉනෙන් අඟල් දෙකක් පහලට යනකම් මම ෂිපර් එක අල්ල ගන්නවා. මම ඒක ඉනේ ඉඳලා මේ විදිහට අඟල් දෙකක් දෙපැත්තෙම මාක් කර ගන්නවා. ඊළඟට මම ෂිපර් එකේ උඩ කොටස කපලා අයින් කර ගන්නවා. දැන් අපි ෂිපර් එකක් මෙන්න මේ ප්‍රමාණයට විතරයිනේ වැහෙන්නේ. එතකොට අපි එතනට යනකම් විතරයි ෂිපර් එක අල්ල ගන්න පුළුවන් වෙන්නේ. හරි, ඒක නිසා මම ඔයගොල්ලන් ෂිපර් එක ගැලවිලා යන විදිහට කපා ගන්න එපා. ඔයගොල්ලන්ගේ අර ඉටි කොටසක් වගේ තියෙනවා, එතනින් එහාට ෂිපර් එක ගැලවිලා යන්නේ නැහැ. අන්න ඒකෙන් උඩ කොටස ළඟට යනකම් විතරක් මේක කපලා අයින් කර ගන්න. හරි, ඊළඟට මම ඔයගලන්ට කියවන්නේ ඇඳුමේ ඉනෙන් අඟල් දෙකක් පහලට යනකම් මම මේ ෂිපර් එක අල්ල ගන්නවා කියලා. එතකොට අපි ෂිපර් එකේ අවශ්‍ය ප්‍රමාණය මහ ගන්න අවශ්‍ය ප්‍රමාණය ලකුණු කර ගන්න ඕනේ. ඊළඟ ස්ටෙප් ටික ඔයගලන් හොඳට බලා ගන්න. දැන් මම මේ ෂිපර් එක තියාගෙන තියෙන්නේ හොඳ පිට. හරි, ෂිපර් එක මම හොඳ පිට තමා තියාගන්නේ ඇඳුමේ. ඊළඟට මම මේ විදිහට ෂිපර් එක ඕපන් කරගන්නවා. ඕපන් කරගෙන මේ පැත්ත එකපාරක් මේ විදිහට බලන්න, නැවත බලන්න. මෙන්න මේ විදිහට එක පැත්තක් හරව ගන්නවා. එක පාරයි හරවගන්නේ. එක පාරක් හරවගෙන පින් ගහගන්න. එතකොට ඔයාලා මේ පින්ස් ගහගන්නේ කර උඩට මෙදලා. අපි මතකද ඔයගලන්ට අඟල් භාගයක් කර මහගන්න තු නවත්තවන්නේ අන්නේ උඩ මුල ඉඳලම තමා. අපි මුදල ඉඳලම තමා මේ විදිහට ෂිපර් එක තියාගෙන පහළට පින්ස් ගහගන්නේ. එතකොට අපි මේ පැත්ත එක පාරක් තමයි අනිත් පැත්තට හරවගත්තේ. හරි, ඊට පස්සේ බලන්න අනිත් පැත්ත කොහමද මම හරවගන්නේ කියලා. මෙන්න මේ විදිහට එක පාරක් මේ පැත්තට හරව ගන්නවා. එච්චරයි. ඊට පස්සේ පින්ස් ගහගන්න. ඉන්විසිබල් ෂිපර් එකක් මහගන්න එක හරිම ලේසියි. ඔයගලන්ට එක පාරක් දෙපාරක් වැරදුනොත් ඔය පැටි මාරු වෙලා කීප සැරයක්ම උත්සාහ කරන්න. කොහොමත් ඉක්මනට ඔබ හරියනවා දෙතුන් පාරක් මහනකොට. මුල ඔයගලන්ට පැටි මාරු වෙයි, හැම වෙයි. ඊට පස්සේ අපි මේ පින්ස් ගහගන්නේ ෂිපර් එකේ අපි මාක් කරගත්ත නීනෙන් පහලට අඟල් දෙකක් ලකුණු කරගත්ත රෙදි කොටස දුර අන්නේ දුරට යනකම් තමයි පින්ස් ගහගන්නේ. ඊට පස්සේ මැෂින් එකේ ෂිපර් පුට් එක දාගෙන මහගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ගේ මැෂින් එකට අදාළව ෂිපර් පුට් එකක් ඇති. ෂිපර් පුට් එක දාගෙන
महागा ओयाला महागाते लाइनिंग के करकट सत्तावे एक चुट्ट बलन्न अपि मेक महागाने मटेरियल के विथराय मे विधियाट शिपर के देते एंगिलेवलिन ऐड कर कर महागंड मेकअप तेंगुड़ा कैटला तेन अपे अयन करसा एहम नकलाम वेन्नी अर अपे शिपर के सुधुपाट कुट सेलियट गुड़ा पेन गण अदी मे भी तीर महागत्ता अपीट शिपर के पड़को सको तेलियट पेन है मे हम अयन करला इलाट अपे अतन एंगिलेवल हदमा मे विधि शिपरगे अभी महागातनी नवत्त गंडोनी नवत्त गण कल टैक्टर गण इट पे शिपर पुट अभी अनीपेत मार करना अनीपेते शिपर को सर अलगन मट एक एंगेलिंग अद्ते ऐत कर महागंड එතකොට අපිට ෂිපර් එකේ සුදු පාට කොටස් පොඩ්ඩක්වත් එළියට පේන්නේ නැතුව ඇඳුම හොඳ පිටපැත්තට ලස්සනට ලස්සන නිමාවක් ගන්න පුළුවන් इलाटोला शिपर के प्रमाण वाल हरियट लकन करला महगंडोनी हेम नैत्वे उगला शिपर के महल अवसर वेला मेक वहगन कुट खांद कुटे उड़े अटे इन्हें आप दिपसट अरगन मेती शिपर के वहगत पास अरे इन्हें उड़ पहले अनेक नैत्वे आप शिपर के गन मूट करोनी बलन मे विधि शिपर का कलगत्ता टेली पेन है शिपर का कललाद हरी इलाट मम मुख दिन गेल हरीट हों बला दी लाइन का तलगन शिपर को वह लाइन का अलगन महगंडी मम मेवी हट लाइन कोटस उड़ट गण उड़ अरगेन अभी कर अंगल इट तील नवत्तावने अन्न इतने शिपर गहेंड अर अंगल दिखाने पात्र अभी अन्न इतने महागंड मेवी पीस गंड अभी කලින් මහල නවත්තපු කරේ අඟල මහගෙන ෂිපර් පුට්ටකෙම තමයි මේ ටික මහගන්නේ මොකද අපි ෂිපර් කොටසක් නෑනේ එතකොට අපි අර ෂිපර් එකේ ලකුණු කරගත්ත තැන තියනවා නම් අන්න එතනට යනකන් තමයි ලයිනින් එකත් මහගන්නේ දෙපැත්තෙම මේ විදිහට තමයි කරගන්නේ හරි ඊළඟට මම අනිත් පැත්තෙත් ලයිනින් කොටස මෙන්න මේ විදිහට උඩට ගන්නවා उड़ अरगेन मेहदेट हरवगन हरवगेन अभी नव महल नवत्प खरे अंगल अंगल तीन अन्न इतने महगेन अभी शिपर के दिखे महगने अभी लाइन के शिपर के अल नवत्न
හරි ඊළඟට අපි දැන් ලයිනින් එක සහ මැටීරියල් එකේ යට කොටස වෙන වෙනම මහ ගන්න ඕනේ. කියන්නේ ෂිපර් එක දක්වා මහ ගත්තට පස්සේ ඉතිරි කොටස මහ ගන්න ඕනේ ලයිනින් එක වෙනමත් මැටීරියල් එක වෙනමත්. इतनी मेकोटस्त मागण कल उगल षिपर मे उड़ट दागनी मगत मेहन पास इट पास षिपर उड़ दहने एक सर ඊළඟට අපි අංශය මහගන්නෙත් ලයිනින් එක වෙනම සහ මැටීරියල් එක වෙනම. මම මේ පෙන්නන විදිය හොඳට බලා ගන්න. ඊළඟට මට ඇත්තටම තව දෙයක් මෙතෙන්දි අමතකුණා. දැන් මෙතෙන්දි ඕගොල්ලන් අංශය මහගන්න කලින් මෙන්න මේ හරියට අල්ලගන්න ඕනි ඉනේ බෙල්ට් එක. දැන් මට මේ විදියට අල්ලගන්න අමතකුණා. ඊළඟට ලයිනින් එකේ සාය කොටස වාටිය නමල මහගන්න. ඊට පස්සේ මැටීරියල් එකේ වාටිය නමල මහගන්න.
ඊළඟට මම බෙල්ට් කොටස මහලා ඒක සකස් කරගන්න විදිහත් පොඩ්ඩක් පෙන්වන්නම්. හෙයා බෑන් එක සඳහාත් මම අඟල් 16ක් දිග අඟල් 5ක් හෝ 6ක් පළල රෙදි කොටසක් ගන්න. ඒකත් මම දෙකට නමලා මේ විදිහට මහ ගන්නවා. ඊළඟට ඉලාස්ටික් එක දාගන්න අඟල් 2ක් දිග අඟල් 12ක් පමණ, සෝරි අඟල් 2ක් පළල අඟල් 12ක් පමණ දිග රෙදි කොටසකුත් දෙකට නමලා මහ ගන්නවා. ඊට පස්සේ මම මේ සඳහා අඟල් 5ක දිග අඟල් 5ක් දිග අඟල් 12ක් පළල ඉලාස්ටික් එක උඩ අරගෙන තියනවා. හරි, අපි බලමු දැන් ඉනට අල්ලන බෙල්ට් එක මෙන්න මේ විදිහට මහගෙන තියෙනවා. හරි, මේ විදිහට මහගත්තාම අපිට මේක මෙන්න මේ කොටස කපල ඉවත් කරගන්න. කපල ඉවත් කරගෙන පොඩි කට් මාක් එකක් දාගන්න. ඊට පස්සේ අපිට පැන්සලක් හරි මාක් හරි පොඩි හෙල් වෙන්නේ නැති මොනා හරි පොඩි මාකර උපකරණයක් අරගෙන මේක හොඳ පිටට හරව ගන්න ඕනි. හරි, මවඩ අරගෙන හරි ඊළඟට ආපහු මේක දාගෙන මම අර අපේ හැඩේ ත්‍රිකෝණ හැඩය හදා ගන්නවා. අර මෙන්න මේ විදිහට මුළු වලට එහෙම ලස්සන වෙන කරලා ඊට පස්සේ කොහොමත් මේක අයින් කරගත්තට පස්සේ අපිට හැඩය ලස්සනට එනවා. ඊළඟට මේක මම මේ විදිහට පින් එකක් ගහලා හොඳ පිටට හරව ගන්නවා. ඊළඟට අපිට අර අනිත් රෙදි කොටස නම් අතින්ම නිකම්ම හොඳ පිටට හරව ගන්න පුළුවන්. මේක අර පොඩි කොටසක් නිසා පින් එකක් ගහලා හරව ගන්න ඕනේ. අතර මුගල හෙයා බෑන් එක හදා ගන්න විදිහ නම් දන්නවා මේ මම වීඩියෝස් කලින් කරලා තියෙන නිසා. නමුත් අර අලුතින් එකතුනේ කවුරු ඉන්නවා නම් දැන් මට වගේ හදිසියට ඔගොල්ලන්ටත් ඉන්න අල්ලගන්න කලින් බෙල්ට් එක දාගන්න අමතකනොත් ඔගොල්ලන්ට මෙන්න මේ විදිහට උඩින් බෙල්ට් එක අල්ලගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉන්නලඟ චුට්ටක් මෙහම ගාලවලා ලයිනින් එක අහුවෙන්නේ නැති විදිහට ඉන්න අල්ලගන්නත් පුළුවන්.
අපි දැන් සම්පූර්ණ ගවම මහල අවසන් කරගෙන තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේ විදිහට නෙමෙයි කාලට විතරක් ලයිනින් කරලා වුණත් ගවමක් මහ ගන්න පුළුවන්. ඉතින් අර මේ විදිහට මහ ගත්තාම අපිට හොඳ මිලකට දෙන්න පුළුවන්. වගේම ඇඳුමේ නිමාව ලස්සනයි, කොහෙන්වත් මැහුම් පේන්නෙත් නැහැ, කල් පැවැත්ම හොඳයි. ලයිනින් දාලා මහ ගත්තාම බලන්නව අර ලස්සනට කියනවා නේද, කොහෙන්වත් මැහුම් පේන්නෙත් නැහැ. බ්ලොක් සෙට් මිලදී ගැනීමට අවශ්‍යය මට වට්සප් එකට මැසේජ් එකක් දාන්න. මම වට්සප් නම්බරේ ඔයගලන්ට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට දාලා තියන්නම්.